ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානය කරන SLC T20 තරගාවලියේ පළමු තරඟ හතර දැන් ඉවරයි. දැන් කණ්ඩායම් හතරම තරඟ දෙක ගානේ ක්‍රීඩා කරලා තියෙන්නේ. කණ්ඩායම් ප්‍රසාද් ලකුණු සටහනේ පළවෙනි තැන ඉන්නේ ඉසුරු දාන නායකත්වයේ දීපු දඹුල්ල කණ්ඩායම. දෙවෙනි තැන ඉන්නේ චන්දිමාල් නායකත්වයේ දෙන කොළඹ කණ්ඩායම. මේ කණ්ඩායම් දෙකම තමන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජයගෙන තියෙන්නේ. ලකුණු ලාභිය අතර මේ වෙද්දි පළවෙනි තැන ඉන්නේ ශතකයක් අර්ධ ශතකයක් එක්ක ලකුණු 186ක් ලබාගෙන ඉන්න උපුල් තරඟ. තරඟගේ පහර දීමේ සාමාන්‍ය ලෙස සටහන් වෙන්නේ 163.15ක් විදිහට. දෙවැනි තැන ඉන්නේ තරඟට නොදෙවෙනි ප්‍රහාරයක් තරඟ දෙකේම එල්ල කරලා ශතකයක් සහ අර්ධ ශතකයක් එක්ක ලකුණු 165ක් ලබාගෙන ඉන්න අශාන් ප්‍රියංජන්. ප්‍රියංජන්ගේ පහර දීමේ වේගය සටහන් වෙන්නේ 177.41ක් විදිහට. තරඟවලියේ මේ වෙද්දි වැඩිම 6 පහර ප්‍රමාණයක් එල්ල කළ ක්‍රීඩකයා විදිහට තරඟේ ඉන්නේ 6 පහර 13ක් එල්ල කරලා. ප්‍රියංජන් දෙවැනි තැන ඉන්නේ 6 පහර 7ක් එල්ල කරලා. 4 පහර ලාභියුන්ගේ ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ අශාන් ප්‍රියංජන්. ඒ 4 පහර 15ක් එල්ල කරලා. 4 පහර 12ක් ගහපු තරඟ මේ සටහනේ දෙවැනි තැන ඉන්නේ. අතරේ පළවෙනි තැන ඒ කියන්නේ වැඩිම කඩුළු අරගෙන ඉන්නේ දනෂ්ක ගුණතිලක. ගුණතිලක තරඟ දෙකකදී කඩුළු පහක් දවාගෙන ඉන්නේ කඩුල්ලකට ලකුණු 8.4ක් විතරක් දීලා. ගුණතිලක පන්දුවාරයකට ලකුණු දීලා තියෙන්නේ ලකුණු 5.25ක් විතරයි. පන්දයවන්න අතරේ කඩුළු 4 ගානේ ගත්ත පන්දයවන්න 3 දෙනෙක් ඉන්නවා. ඒ අතරින් හොඳම සාමාන්‍යයක් එක්ක දෙවෙනි තැන ඉන්නේ ශාන් ජයසූරිය. ශාන් කඩුළු 4ක් දවාගෙන තියෙන කඩුල්ලකට ලකුණු 7.75ක සාමාන්‍යයක් වගේම පන්දුවාරයකට ලකුණු 5.16ක් විතරක් දීලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket world කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙදීන් වාට සුබ දවසක්.